අද දින අප විසින් හඳුන්වා දෙනු ලබන්නේ එම විදේශ විනිමය සම්බන්ධ විදේශ විනිමය ලංකාවට ගේන්න උත්සාහ කරන අපේම විසායකාවක් වන ගෝන්පිනොන්ද උඩ්ලන් වත්තේ පදිංචි දර්ශනා පණ්ඩිත මහත්මියයි. දර්ශනා පණ්ඩිත මිනිවිය අපේ ඔබව අයිබුවන් කියලා පිළිගන්න. එතකොට අපි අද අහන්න තියෙන පළවෙනි ප්‍රශ්නේ තමයි ඇයි මෙවැනි නිෂ්පාදන රැසක් ඔබතුමිය විසින් නිෂ්පාදනය කරන්න පෙළඹුණේ? ඇත්තට මේ ඉස්සෙල්ලාම කියන්න ඕන මට මේ එහෙම නිෂ්පාදනයක් කරන්න හිතුනේ පහුගිය කාලේ අපිට ආහාර විගයක් ඇති වෙනවයි කියලා බයක් දැනුණා. ඒක නිසා මේ අපේ මේ කොස් ටික මේ වැටි වැටි යනවා. ඉස්සරහ ගහේ තියෙන කොස් ටික වැටි වැටි යනවා. මම කල්පනා කරා මේක වේල ගත්තොත් පොඩ්ඩක් හරි අපිට පිරිමහ ගන්න පුළුවන් නේද? කල් තියා ගන්න පුළුවන් කියලා අපිටම. ඒ ටික කල් තියා ගන්න මම ඉතින් ඒක හැමෝම මේක කල් තියා ගන්න කොහොමද කරන්නේ කියලා. ඒ කියන්නේ පළවෙනි පළවෙනිම හිතුනේ ඒක තමයි. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලා කොහොමද මේක කරන්නේ කියලා. ඒක හොයනකොට තමයි මේ වගේ මේ විද්‍යලන ක්‍රමයක් තියෙන විදිය මට හොයාගන්න පුළුවන්. ඒක කොහොමද දැනගත්තේ සාමාන්‍යයෙන්? ඔව් මම සර්ච් කරා, ඉන්ටර්නෙට් සර්ච් කරා මේ කොස් වේලන විදියවල්. සර්ච් කරනකොට තමයි මට අහුනේ මෙහෙම විද්‍යලන යන්ත්‍ර තියෙනවා, මේ විදියට තියෙනවා කියලා. අපි ඒ විදියට එක යන්ත්‍රයක් ගෙනල්ලා මේ කොස් ටික වේල ගන්න තමයි බැලුවේ. පල්මු උත්සාහ කරේ තමන්ගේ ගෙදර වැටලා යන කොස් ටික වේල ගන්න තමයි පල්මු උත්සාහ කරේ. හරි. දැන් එතකොට ඔබතුමියගේ දැන් මොනවද තියෙන කොස් වලින් හදලා තියෙන නිෂ්පාදන මොනවද? විද්‍යාලනය කරනේම අපි තියනවා දැන් කොස් තියනවා, ජෙල්. එතකොට කොස් ජෙල් මේ කොහිල ඒ දේවල් තියනවා. දැනට තියනවා දැන් මෙතන තියනවා කොස්. කොස් විද්‍යාලනය කරපුවා තියෙන එක කියන්නේ කොස් මේක කොස් ගැට කොස් මේ කිරිකොස් මාළුව කොස් මැල්ලුම් මේක කොස් පොලොස් එක කියන්නේ කොස් ගැට වෑංජනය. ඒවා තමයි කොස් වලින් නිෂ්පාදනය වලට තියෙන්නේ. ඉදිරියේ ඒ කියන්නේ අපි දැනට කරනවා, දැනට මේ පෙන්වන්න තියෙන්නේ අපිට මේ එක තමයි. හැබැයි අපේ තව ප්‍රොඩක්ෂන් තියෙනවා. මොනවද? දෙල් කොහිල ඒ දේවල් තමයි විචලනය කරන තව නිෂ්පාදන තියෙනවා. හරි. ඊට පස්සේ අපිට තවමුණක් තියෙන්නේ කල් තබා ගැනීම නිෂ්පාදන තියෙනවා කියලා. නිෂ්පාදන තව පිටු තියෙනවා. මේ මෙතන තියෙනවා ජාඩි. ජාඩි. ජාඩි එකක් තියෙනවා. මේක මේ ලුණු දෙහි. සේරම කල් තියාගෙන අපිට පාවිච්චි කරන්න දේවල් තමයි මේ කරන්න හිතුවේ. ජාඩි එක සාමාන්‍ය අපිට කොච්චර කාලයක් කල් තබා ගන්න පුළුවන්ද? අවුරුද්දක්. එතකොට ඍණ දෙකත් ඒ හා සමානව පුළුවන්. එතකොට අපිට කොස් වල කොස් නිෂ්පාදන විදිලනය කරන කලද කොස් නිෂ්පාදන කොච්චර කාලයක් තියාගන්න පුළුවන්ද? ඒකත් අවුරුද්දක් කාලයක් පුළුවන්. හරි. එතකොට ඊළඟට තව මොනවද ඔබතුමිය ගාව තියෙන නිෂ්පාදන? කුළුබඩු. කුළුබඩු කිව්වහම මොනවද අපිට තියෙන්නේ? මං ගාව මේ තියෙනවා කහ, ගම්මිරිස්. ගම්මිරිස් තියෙනවා, කහ තියෙනවා, කුඩු එකයි කෑලි එක. හරි. ඒ කියන්නේ කෑලි එක තියෙන්නේ ගම්මිරිස් කුඩු එක. ඔබුණොන්ට දැන් පහුගිය කාලේ ගම්මිරිස් කුඩු කියලා පහුගිය කාලේ දුන්නනේ එක එක පිටිදාදී. ඒක නිසා ගම්මිරිස් කෑලි එකක් හරි ගස්සලා තියෙනවා. හරියටම ගම්මිරිස් කියලා පේනවනේ. කහයි කියලා පේනවනේ. කහ කුඩු කහ කෑලි කියලා මේක පේනවා. ඒක නිසා මේ අපි මේ විදිහට පේන්නම තමයි මේ නිෂ්පාදනය කරලා දෙන්නේ. කියන්නේ පාරිභෝගිකයට හරියටම නිවැරදිම දේ ලබා ගන්න පුළුවන් කියන එක. සහ මොනට අපි නිකම් පිටි જાති ඒක නිසා තමයි මේ කරන්නේ නිෂ්පාදනය කරේ. දොළු මේ දේවල් ගමෙන්ම හොයා ගන්නාලාද නිෂ්පාදනය? මේ ගමේම තියෙන දේවල් තමයි ඔය. එතකොට අද ඔබතුමිය විසින් අපිට හඳුන්වා දෙන්න හදනවා අලුත්ම නිෂ්පාදනයක්. ඒ නිෂ්පාදනය මොකද්ද? අලුත්ම නිෂ්පාදනය මොකද්ද? සහ ඒ නිෂ්පාදනය කරන්න ඔබතුමියට හේතුව මොකද්ද කියලා පැහැදිලි කරලා දෙන්න අපිට මේක අරලා කරලම පෙන්වන්න පුළුවන් මේ දේවල්. ඔව් මහත්තයා, ඒක මට කරන්න හිතුනේ අපේ මහත්තයා මේ ගෙදර දැන් අවුරුදු 4ක කාලයක් වෙලා ඉඳන් බිම්මල් වගාවේ ආමිකේ ඉඳලා පෙන්ෂන් ගියාට පස්සේ බිම්මල් වගාවට නැඹුරු වෙලා අවුරුදු 4ක කාලයක් තිස්සේ නේ. ඔව්.
පොඩි ළමයිත් එක්ක ගෙදර ඉඳගෙන වැඩ ටික කරගෙන ව්‍යාපාරي කරගෙන යනවා. ඒකර මේ අපත යන කොටසක් තියෙනවා සමහර දවස් වලට. ඒ ටික මට හිතන එකක් මේ විචලනය කරලා බලන්න. මේක අර අපි නිකන් ආහාරයට ගන්නට වඩා විභින්න මේක හරිම රසයි. හා හා හා. මේක නිෂ්පාද මේ මේක ආහාරයට ගන්න විජිනේ කරන ලද බිම්මල් නිකන් අපි නැචරල් ගන්න එකට වඩා රසයි කියලා මම මේ කියන්නේ. හරි. මේක ඇවිල්ලා ඒ කියන්නේ අපි ඇත්තටම වෙළඳ පොලේ දැකලා නැහැ. ඒ කියන්නේ අපි මේක ලෝයික ආකාරවලට හදා ගන්න පුළුවන්. තෙල් දාලා හදා ගන්න පුළුවන්. ඒකෝතර විදිහටම මේ හදාලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි බිම්මල් හදන විදිහටම හදා ගන්න පුළුවන්. මේක තෙල් දාලා එකන රාම්පේ ආමිරිස් කාලකින්චා ඒක වෙනම දාලා ඊපස්සේ ගාම්මිරිස් කුට්ටිකක් මේ ලුණු කුඩු කැලමිරිස් ටිකක් දාලා වෙනම ඒක තෙල් දාලා ගන්න. එතකොට මට කියන්න ඔබතුමී මේකෙන් සමහර ග්‍රෑම් කොච්චර ප්‍රමාණයකින් පවුලේ එක වේලකට සෑහෙන්න ප්‍රමාණයක් ඇද්ද කොච්චර ග්‍රෑම් දිස් පහක් ප්‍රමාණයක් ඇති පවුලේ හත් දෙනෙකුට විතර. හත් දෙනෙකුට. ඔව්. හොඳයි. අනිත් ප්‍රශ්න තමයි අපිට මේ ග්‍රෑම් මෙතන ග්‍රෑම් 50ක ග්‍රෑම් 100 පැකට් එක. මේ ග්‍රෑම් 100 පැකට් එකකින් කොස් අපිට පවුලේ කී දෙනෙක්ට ඇද්ද? මේක වහම් මේ 5 දෙනෙකුට ඇත. ඒතර මේකේ හදන පිළිවෙල කුමක්ද කියලා අපේ කට්ටියට හඳුන්වලා දුන්නා තියෙන. මේක හදන්නේ දැන් අපි අර කඩල කම්බනකොට උදේට කඩලේක දාලා තියෙනවනේ වතුර එකට. අපිට අර කඩල ටික වතුරට දාලා නිම්ම තියනවනේ. ඒ මේකත් ඇල්බට් එකට දාලා කඩලේ මේ කොස් ටික නින්දට යන්න පුළුවන්. එතකොට ඇල්බට් එකේ තියුණාම උදේට හොඳට පිස්සු කමින්ද තියෙනවා. හා. එහෙම නැත්නම් මුණ වතුරට දාන්නත් උනා මුණ වතුරේ පැය භාගයක් වගේ යනකොට අපිට ෂණිකව හදා ගන්න ඕන නම් ගන්න පුළුවන්. ෂණිකව හදා ගන්න ඕන නම් පැය භාගයක් විතර. ඒක තමයි කොස් වගේම හදා ගන්න පුළුවන්. ඔයි ප්‍රමාණය සමහර පවුලේ 7 දෙනෙකුට විතර ඇති. ග්‍රෑම් 50ක ප්‍රමාණයක්. ඒ කියන්නේ ග්‍රෑම් 100. ඒ කියන්නේ මේ ග්‍රෑම් 100 ප්‍රමාණය මේ ග්‍රෑම් 100 ප්‍රමාණය අපේ එක පවුලේ 7 දෙනෙකුට එක වෙලක් සෑහෙන්න පුළුවන්. හොඳයි. ඒකෝර මේ 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 තීන අපේ පොලොස් වෑන්නේ මේ ග්‍රෑම් 50ක ග්‍රෑම් 100ක. 100ක ප්‍රමාණයක්. ග්‍රෑම් 100 ප්‍රමාණයත් ඒකත් ඒ ප්‍රමාණයටම ඇති. මං කියන්නේ හදාගන්න විදිය කිව්වා තියෙනවා. ඔව් ඒකත් ඒ විදිහටම මේකත් උණු වතුරට ඕල් ඇල් විදියට දාන්න. උණු වතුර දැම්මත් ඉක්මනටම මේක මේ ආ ඒ කියන්නේ අපිට ශනිකව හදාගන්න පුළුවන් සමහර විනාඩි 30ක් විතර දාන්න. ඒකත් වගේ හදාගන්න පුළුවන්. නැත්තම් ඇලිය දාන්න ටික වෙලාවක් යනවා. ඒ වෙලාව ගත වුණාට පස්සේ පොලොස් හදන විදිහටම සමහර මට අදාරසට හදන්න පුළුවන් ඇති. ඔව් ඒ ආකාරයට ඉතින් හදාගන්න පුළුවන්. ඒ ක්‍රියාවලිය මේ මේ කොස් විජනලේ කරන ආකාරය සහ පිළිවෙල මේ මැෂින් එකත් එක්ක කොහොමද කෙරෙන්නේ කියලා අපි දර්ශනා මහත්මියගෙන් අහලා බලමු අපි මේකේ කොහොමද කෙරෙන ආකාරය කියලා. ඉතින් දර්ශනා මහත්මිය අපිට මේකේ පැහැදිලි කරලා දෙන්න අපි කොහොමද මේ 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 කොස් මේ විදිහට ගන්න පරිස්සමටම කර ගන්න ඕනේ නැත්නම් මේ නිෂ්පාදනයේ වැඩක් නැහැ. ආ ඒක ප්‍රධාන පොයින්ට් එකක්. අපේ මේ නිෂ්පාදනයත් එක්ක තියෙන, ඒ කියන්නේ පොස් ගෙඩිය නිවැරදි ආකාරයෙන් ගහින් ගේන්න ඕනේ. බිමට කඩාගෙන ගේන්න ඕනේ. ඒක තමයි ප්‍රධානම දේ. හරි. ඊට පස්සේ ඒක ගෙනාන ඉවර වෙලා අපි මේක කොස් ටික සුද්ධ කරලා මේ ඉරි ගලවලා ඔක්කොම කරලා ඇට සුද්ධ කරලා මේ මැෂින් එකට හරියන ප්‍රමාණයට කපා ගන්න ඕනේ. එක ප්‍රමාණයකටම කැපෙන්න ඕනේ. නැත්නම් මේක එකක් වේලනෝ එකක් වේලෙන්න. ආ ඒ කියන්නේ අතින් තමයි කපන්නේ. ඒ කියන්නේ මැෂින් එකේ නේ අතින් තමයි කපන්නේ. ඒ අයට හොඳට මේ ග්ලව්ස් දාලා ඒ වගේ විදිහට තමයි කරන්නේ. මේ ඒගොල්ලේ ආකාරයෙන් කපන කොස් ටික ඊට පස්සේ අපි මේ මැෂින් එකේ දාලා මේ විදිහට මේ දැනට අපේ මැෂින් එකේ එක කොස් ටිකක් වෙන්න ගමන් තියෙන්නේ. ඔව්. ඩිහයිඩ්‍රේට් වෙන ගමන් තියෙන්නේ. අපි හොඳයි අපි මේක ලං කළා අපි බලමු මේක මෙන්න මෙහෙම තමයි මැෂින් එක වැඩ කරන්නේ. අපිට පුළුවන් නම් මේ විදිහට ලං කරලා දෙන්න මේක උඩ කොහොමද පේන්නේ කියලා.
මෙතන මේ විදිහට පේන්නේ මෙන්න මේ විදිහට තමයි අපේ මැෂින් එක වැඩ කරන්නේ. ඊට පස්සේ අපි මේක මුලින්ම මෙතනින් දැන් මේ විදිහට මේ මෙතන මීටර් වගේක් තියෙනවා සෙල්සිය දාංශක ගාන දාලා ඒ විදිහ තමයි එන්නේ. සාමාන්‍ය සෙල්සිය අංශ කොච්චර වගේ ප්‍රමාණයකින් මේක අපි පවත්වනවද? මේක අපේ සෙල්සිය සංචක 65න් වගේ තමයි 65 පටන් ගන්න. හරි. එතකොට මේ වගේ මෙතන ඩිජිටල් මීටරයක් තියෙනවා. ඒ දේවල් ඔක්කොම තියෙනවා. ඒතර මේ මැෂින් එකෙන් ඒ විදිහට ඒක රිහැබ්‍රේට් වෙනවා. ඒතර දැන් අපි මේක දැන් අපි මම හිතන්නේ අපි ප්‍රමාණවත් අපිට මේක බලන්න පුළුවන්. ඔව් අපිට දැන් ප්‍රමාණවත් අපි කොහොමද දැන් මේක ඒතර මුලින්ම මේක ස්විච් ඔෆ් කරනවා මේක ඉන්නේ. හා රයිට්. ඒක මෙතනින් මෙහෙම ඔෆ් කරලා. ඔව්. රයිට්. රයිට් මම ඔෆ් කරලා අපි ස්වල්ප වෙලාවක් අපි ඉන්න ඕනේ. ඊට පස්සේ මෙතන ඉඳලා ඊට පස්සේ තමයි අපි අතනින් පවර් ඔෆ් කරලා අතනින් ඒ පැත්තෙන් පවර් ඔෆ් කරලා තමයි අම්මා චුට්ටක් හරි පවර් ඔෆ් කරලා ටිකක් වෙලා ඉඳලා අනේ ඊට පස්සේ අපිට පුළුවන් දර්ශනා මහත්මියම අපිට මේ කුසල පෙන්වන්න අපේ මේ හදපු අපේ නිෂ්පාදනය කොහොමද කියලා. අපිට ලං කරලා චුට්ටක් ගන්න පුළුවන් නේද? මේක එහෙම ගන්න පුළුවන්. අපි මේක පොඩ්ඩක් ඉන්න. හරි. මේක ගත්තා. මෙන්න මේ තමයි මේ හදපු අපි කොස් නිෂ්පාදනය. මෙන්න මේ විදිහට තමයි ඉන්නේ පාටට ලස්සනට අපේ මේ නිෂ්පාදනය. මේ විදිහට ගත්ත නිෂ්පාදනය තමයි. අපි මේක ටිකක් වෙලා එළිය තියන්න ඕනේ. මොකද දැන් ටිකක් රස්නේනේ. ඔව්. ඒ හින්දා ටිකක් වෙලා එළියේ මේක මෙහෙම නිවෙන්න ඇරලා තමයි අපි ඊට පස්සේ මේ පැකින් මේ විදිහට පැක් කරන්න. ඊට පස්සේදී මේ ක්‍රියාවලිය අපිට දැන් පැහැදිලි. අපි ඊළඟ තව වීඩියෝ එකක් ගේමු. මේ ක්‍රියාවලිය කොහොමද කොස් ගෙඩිය ගෙනෙල්ලා කපලා ඒ සුද්ද ගැන කියලා. ඒ ක්‍රියාවලිය අපි වෙනම වීඩියෝ එකකින් අපි ඊළඟ වීඩියෝ එකකින් අපි ගේන්න. එතකොට දැන් ඊළඟට තියෙන කාරණාව තමයි කොහොමද ඔබතුමින මේකෙන් ලැබෙන ආදායම. දැන් මොකද ඒක අහන්න අද කාලේ හිට අහන්න අමාරු ප්‍රශ්නයක්. හැබැයි කොහොමද ඔබතුමින මේකෙන් ලැබෙන ආදායම. ඒ කියන්නේ ඉස්සර මේ හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. හොඳයි. ඔව්. කියන තමන් ටිකක් මහන්සි වෙන්න ඕන. මහන්සි වෙන්න ඕන වැඩ කරන සේවකයා දිහා හොඳට බලන්න ඕනේ. ඒගොල්ලෝ කරන්නේ මොකද්ද කියන එක ඒගොල්ලන් ගාව ඉඳගෙන බලා සොයා ගන්න ඕන. මොකද මේක ප්‍රොඩක්ට් එක සවුත් වුණොත් අපිට මේක විකුණ ගන්න බැරි වෙනවනේ. අනිවාර්යෙන් අනිවාර්යෙන්. මොකද මේක එළියට ගියාට පස්සේ අපිට මෙතන ඔක ආහාරයක් නේ. ආහාරයක් නේ. ඒකේ සුරක්ෂිතභාවය සහ ආහාරයම තියෙනවා. ඊට පස්සේදී එතකොට අබුතුමීට මේකෙදි මූලිකව බලපාන ගැටලුව මොකද්ද මේ සම්බන්ධ මේ ව්‍යාපාරය කරද්දී එන මූලික ගැටලුව? දවසවල නම් මූලික ගැටලුව මේ කරන්ට් එකේ ප්‍රශ්නික තමයි. සහ කරන්ට් විදුලි බිල. විදුලි බිල සම්බන්ධ සහ කරත් කැපීම ඒකෙන් කැපීමත් එක්ක ප්‍රශ්න. විදුලි දරා ගන්න බෑ ඒක එකතු වෙන්නේ ඉතින් අපේ පාරිභෝගිකයටම තමයි. ඒක දරා ගන්න බෑනේ. අනිවාර්යෙන් ඉතින් ලොකු අසාධාරණයක් වෙනවා මේ අපේ පාරිභෝගිකයට සහ මොකද නිෂ්පාදන වියදමත් එක්ක බලුවට පස්සේ අපිට මේක ලොකු ඒ කියන්නේ අපිට මීට වඩා අඩුවෙන් මේක සපයන්න පුළුවන් නේ දුරු විලත් එක තමයි කරන්න අපි මේ මිලවල් අපි අපි අපේ YouTube channel එකේ අපි යටින් දාන්නම් අපේ විස්තර මොනවද මේකේ ලබා ගන්න පුළුවන් මිල කොහොමද කෙසේද ලබා ගන්න කියන ආකාරය අපි මේ අපේ YouTube channel එක හරහා අපි අපේ description එකේ අපි ඒක දාන්න මිල මුදල් කොහොමද මේකේ ග්‍රෑම් ප්‍රමාණයත් එක්ක මිල කොහොමද කියන දේ අපි ඒක ඒ විදිහට ඔබතුමීගෙන් ගත්තු ප්‍රමාණයම අපි ඒ විදිහට දානවා. ඔව්. එතකොට අනිත් කාරණාව තමයි කොහොමද මේ නිෂ්පාදන සඳහා වැඩිපුරම ඉල්ලුමක් පවතින්නේ කාගෙන්ද ඔබතුමීලා? වැඩි වශයෙන්ම මේක ඉල්ලුම් කරන්නේ දැනට මේ ප්‍රදේශයෙන් නම් අර බෝටු වලට යන අයට කොස් අරන් යන වැහනේ ඒ අය ගොඩාක්ම ඉලුම් ගන්නවා. ඒගොල්ලන්ට කොස් ගෙඩි අරන් ගිහලා කපලා සුද්ධ කරගන්නට ලේසි. එයාලට මේක අරන් ගිහලා හදාගන්න එක. එයාලගෙන් ඉල්ලුම තියෙන තවර ගාමන්ට යන ළමයි එයාලා ගොඩාක් ඉල්ලුම් කරනවා. බෝඩින් වල ඉන්න අය කොළඹ එහෙම ඒගොල්ලන් ඉල්ලුම් කරන කොළඹ ගොඩාක්ම මේ යනවා මේ නගරාශිතව ඉන්න කට්ටියට මේක ගොඩක් වටිනවා. මොකද ඉක්මන් ශනිකව හදාගන්න පුළුවන් නේද? මේකට නම් අලුත් ප්‍රොඩක්ට් එකක්. මේහෙත් දැන් මේ ඉල්ලුම තියෙනවා. ශනිකව හදාගන්න බලන්න ශනික නූල්ස් වගේ ගුරු වෙලා. අපේ අම්මලා කැමති නැහැ කොහොමද හදාගන්න. එයාලා කැමති ඉක්මන්ටම මේක හදාගන්න. හැබැයි අවශ්‍යයි. කොසුත් අවශ්‍යයි. හැබැයි ඒක තමයි මේ විදිහට ශනිකව හදාගන්න පුළුවන් විදිහට අපි මේක මේ හරි ගැසලා තියෙනවා. ඔව්. දැන් මටත් ඇත්තටම හරි ලේසි ඉතින්. ඔව්. උදේට මෙච්ච ගමන් හරි ගැසලා ගන්න පුළුවන්. හොඳයි. එතකොට ඔබතුමියගේ ඉදිරි බලාපොරොත්තු මොකද්ද මේ නිෂ්පාදනත් එක්ක ඉදිරියට යන්න තියෙන බලාපොරොත්තු කොහොමද? ඔව්.
මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙන ඉදිරියට මේක මේ අපේ රටට දැන් ගොඩක්ම මේ විදේශ විනිමය සම්බන්ධයෙන් ඒ පැත්තට ගොඩක් නැඹුරු වෙන්න තමයි මට ගොඩක් මොනකම තියෙන්නේ. මේ කියන්නේ රට වැටිච්ච තත්ත්වෙලුත් රටත් ගොඩ යනවා නේ අපිත් ගොඩ යනවා බලාගෙන තමයි. මොකද මේ අපතේ යන දේවල් වලින් අපි මේ විදිහට හරි ගස්සලා මොකද කොස් වාර කාලයේදී අපිට ගොඩාක් අපතේ යනවානේ. මේ ගොඩාක් අපතේ යන දේවල් තමයි මේ තියෙන්නේ. අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන් මේවා. ඔය කියන්නේ ඒ කියන්නේ මෙතුමියේ සඳහන් කරන්නේ මේ අපතේ යන දේ කියන්නේ ගොඩාක් වාර කාලෙදී අපිට මේ කෝස් ගොඩාක් අපතේ යනවා. ගම්බද වලට ගියාට පස්සේ ගස් යට වැටිලා කුණු වෙලා යනවා. මේවා අපිට ගෙනෙල්ලා මේ විදිහට පැහැදිලිව පිසුදු හරි ගස්සලා මේකේ අපේ ශ්‍රී ලාංකිකයන් සහ පිටරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට සහ පිටරට වෙසෙන අපේ මේ ප්‍රොඩක්ට් වලට ආදරය කරන ආස කරන කට්ටියට තමයි අපි මේ දේ ඉල්ලුම් කරන්න ගන්න කියලා අපි ආරාධනා කරනවා. තන මේ විදිහට මොකද මේක කන්න අපේ මේ රස කිසිම වෙනසක් නැහැ කියලා මෙතුමිය කියනවා. මේකේ රසයේ කිසිම වෙනසක් නැහැ, පාටේ සුවඳ කිසිම වෙනසක් නැහැ. ඒ විදිහටම කොස් ගහෙන් කඩලා කනවා වගේ ඒ ප්‍රමිතිය තියෙනවා කියලා කියනවා මෙතුමිය. අද පොත් බලලා මේ පිළියෙල කළා දිනවා කොස් මේ විදිහට මේ ඇවිල්ලා මේ කොස් අපේ තියෙන මේ විදිහට හදපු මේකෙන් හදපු කොස් නල්ලුම අපි කාලා බලමු කොහොමද කියලා මේකේ රස. ඔය කොස් වල කිසිම අඩුපාඩුවක් මට නම් දැනෙන්නේ නැහැ. අතන රසයි මේ ඇවිල්ලා මේ පොලොස් ව්‍යංජන කියන්නේ ඒ විදිහටම තිනවා. ඒ කියන්නේ අපි පොලොස් හදාගන්න විදිහටම තියෙනවා. ඉතින් අපි පොඩ්ඩක් බලමු මේකත් කාලා. ඒක කිසිම රසයේ වෙනසක් නැහැ. මොකද අපි මමත් ආසම කෑමක් තමයි පොලොස්. මේ පොලොස් වල කිසිම රසයේ වෙනසක් නැහැ. අනිවාර්යෙන් ඒ රසම තියෙනවා. මේ කියන්නේ මේක විචලනය කළා ඊට පස්සේ මේ හදපු එකක් කියන කිසිම කතාවක් නැහැ. අපිට ඒ රසම තියෙනවා. ඉතින් මමත් කියන මොකද මමත් දැන් කාලා බැලුවේ නැත්නම් ගොඩක් රසයි. මේකත් ඒ එහෙමම රසයි. මේ පොලොස් එක මොකද මම ආසම කෑමක් තමයි මේ පොලොස් කියන කෑම. පොලොස් එක ඇත්තටම රසයි. මේ අද වැඩි වෙලාවක් වතුර තිබෙත් නැහැ. වතුර වෙනවා ඒක නිසා ඉක්මන්ඩම හරි ගැස්සුවා. ඒ වුණාට ඒ පොලොස් වල තියෙන, ඒ කියන්නේ අපි නැචරල් ස්වභාවිකව ගන්න පොලොස් ගෙඩියක ඒ තියෙන ස්වභාවයම තියෙනවා. ඉතින් ඒක අපිට කියන්න පුළුවන් ඇත්තටම ගොඩක් ඒක අපිට හරි වැදගත්. ඔබත් උත්සාහ කරලා බලන්න. මේනි නිෂ්පාදනයක් ගන්න. අපි මේ මෙතුමියගේ සම්බන්ධ වෙන්න පුළුවන් ක්‍රමය කියන්න පුළුවන් නම් කොහොමද මෙතුමියගේ සම්බන්ධ වෙන්න පුළුවන් මාර්ගය? අපි තුමුකු පිටරට වෙසෙන කෙනෙක් මේ YouTube channel එක බලන කෙනෙක්ගේ. එතකොට මේ YouTube channel එක බලන කෙනෙක් මේ ප්‍රොඩක්ට් එකක් දැකලා මේ ප්‍රොඩක්ට් එක ගන්න ඕනේ කියලා හිතුණොත් කොහොමද ඔබතුමිය සම්බන්ධ කරගන්නේ? ෆෝන් නම්බර් එක සහ ඊමේල් එකක් විදුලි තැපෑලක් ඇති ඒකත් අපි දාලා උතර ෆෝන් නම්බර් එකත් මේ වීඩියෝ යටින් අපි සඳහන් කරන්න. මේවල මිල සහ ප්‍රමාණයත් එක්ක අපි මේ YouTube channel එකේ description එකේ අපි අනිවාර්යෙන් දාලා තියෙනවා. එතකොට මේ YouTube channel එක බලන කවුරු හරි ඉන්නවා නම් එතකොට මේ product මිලදී ගන්න අවශ්‍ය නැහැ. මේ කියන product එක මේ විදිහට මිලදී ගන්න අවශ්‍ය නැහැ. අනිවාර්යෙන් මෙතුමිය සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකය අපි දෙනවා. එතකොට WhatsApp number එක ඒ හා සම්බන්ධයි නේ. එතකොට පිටරට ඉන්න වාසය කරන ශ්‍රී ලාංකීය කෙනෙක්ට මේ product එක මිලදී ගන්න ඕන නම් අනිවාර්යෙන් අපිට courier කරලා ඒ ප්‍රොඩක්ට් එක එවන්න පුළුවන්. එතකොට අපිට මේ මුදලයි විතර කුරිය චාර්ජස් එකේ ඒ චාර්ජස් එක අපිට තමයි අවශ්‍ය වෙන්නේ. එතකොට වෙන කිසි ගැටලුවක් නැහැ. අපිට ඉල්ලන ඕන වැඩි කමක් නැහැ. ඒ මිලම තමයි. එතකොට අපිට කියන්න පුළුවන්. එතකොට ඔබතුමියට ඒ කියන්නේ ඉල්ලන ඕන ප්‍රමාණයකින් දෙන්න පුළුවන් නේ? දෙන්න පුළුවන්. ඒ කැපැසිටිය තියෙනවා. ඒ කැපැසිටිය හදාගෙන තියෙනවා. එතකොට මෙතුමියට පුළුවන් මේ ව්‍යාපාරේ තවත් සාර්ථක කරගෙන ඉදිරියට යන්න පුළුවන්. එතකොට අනිත් අවසාන විදිහට අවසාන ප්‍රශ්න විදිහට මම අහන්න කැමති මේ තත්ත්වෙට එන්න ඔබතුමියට වටපිටාවෙන් ලැබුණු සහයෝගය කොහොමද? ඇත්තට මේ මගේ මාත්‍ය තමයි ගොඩාක් උදව් කරන්නේ. ඒ අරුණම මගේ පියාණන් උදව් කරනවා. මගේ මහත්තයාගේ මල්ලිගේ නෝනා ගොඩක් උදව් කරනවා. තව හර්ෂණි කියලා නංගි කෙනෙකුයි, මගේ නංගි ලක්මාල් සම්පත් කියලා මහත්තෙක්, මම අඳුරන මහත්තෙක් ඉන්නවා.
හින්දා ගොඩක් උදව් කරනවා. එහෙම ගොඩාක් අය ඉතින් මට ගොඩක් උදව් කරගෙන ඉන්නවා. මම හිතන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගොඩාක් ගෝන් පිනවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කලින් ආපු කන්සෙප්ට් එකක්. එහෙනම් අපේ කට්ටිය මේක ඇතහැරලා දැන් මේක දෙයක් වුණා නේද? ආ විද්‍යාතයකේ කුමාර මහත්තයාත් මතක් කරන්න ඕනේ. ඉස්සරහට ගොඩක් උදව් කරනවා. ඔව් අපි මේ දේවල් මේක ක්‍රමානුකූලව මේ විදිහට ඇත්තටම හොඳ විදිහට ඇසුරුම් කරලා තිනා මේ දේවල් ගැන බලන්න පුළුවන්. මේ ඇත්තටම මේ දේ ඉදිරියට කරගෙන යන්න අපේ මේ YouTube channel එක නරඹන ඔයාලකින් අපිට පිළිලිමක් කරනවා. අපිට මේ රටට ගොඩාක් ආදරය කරන කට්ටිය විදේශගතව ඉන්නවා. ඒතර අපේම කියන කෑම අපේම කියන දේ මේ අපේ අපේකම් අපේ කොස් ඒ විදිහටම ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහටම කන්න පුළුවන්. මම ඉතා ආදරයෙන් ගෞරවයෙන් මම ඉල්ලනවා මේ අපේ ප්‍රොඩක්ට් එක ඔයාලා එකතු වෙලා මිලදී ගන්න. එතකොට මේ මහත්මියට උදව් වෙන්න මේ දේ නැවත තව තවත් මීට වඩා ලොකු ව්‍යාපාරයක් විදිහට ව්‍යාපාරිකාවක් විදිහට පත් වෙලා මේ විදිහට ලොකු විසයිකාවක් විදිහට පත් වෙලා එතකොට මේ රටට ගොඩාක් විදේශ විනිමය ගේන්න පුළුවන් විදිහට මේ ඔබතුමියගේ ව්‍යාපාරයේ ඉතා සරල ප්‍රකාරයෙන් සාර්ථකත්වයට පත් වෙන්න කියලා ඔබතුමියට ආයුබෝවන් කියලා අපි මේ වැඩසටහන අදී නිමා කරනවා. ඉතින් අපි නැවතත් මේ විදිහට එකතු වෙලා මේ ආකාරයේ දෙවෙනි වැඩසටහනක් විදිහට මේ කොස් කොහොමද අනිත් දේවල් දෙල් කොහොමද කරන්න කියන කාරණාව මේ පිළියෙල කරපු ෆිනිෂින් ප්‍රොඩක්ට් එකක් නැති ඉන්නේ. අපි ඊළඟට අපි බලමු කොහොමද මේ දේවල් කරන්න කියන තැනට අපි එමු. ඒක දෙවෙනි අපේ එපිසෝඩ් එකෙන් අපි බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධ මේ කාරණාව ඔයාලට ගේන්න. ඉතින් එතකන් ඔබට සුබ දවසක් සහ සුබ දවසක් කියා ආයුබෝවන් කියලා මේ වැඩසටහන නිමා කරනවා. ආයුබෝවන්.